හැමෝටම සුබ සන්ධ්‍යාවක්. අද ටිකක් කාර්යබහුලු වෙනින්දා ලයිව් එකක් එන්න පොඩ්ඩක් රෑ වුණා. හැබැයි අද ලයිව් එක සමාජයට වගේම මේ රටේ අග්‍රාමාත්‍යවරයාට නව ආණ්ඩුවට පොඩි දැනෙන පණිවිඩයක් කියන්න තමයි මම අද ලයිව් එකට එන්න හිතුවේ. මේ රටේ දවන්ත තුවාලයක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ වෙනකොට ණයබරින් මිදිලා ඉන්නේ. අපිට ගොඩ එන්න බැරි විදිහේ තුවාලයක් අපිට හැදිලා. මේ තුවාලය අවුරුදු ගාණක් තිස්සේ ණයවෙමින් ආපු තුවාලයක්. හැබැයි රාජපක්ෂවරු මේක උඩු දුවපු තුවාලයක් බවට පත් කරලා තියෙනවා. එතකොට ඔබත් මමත් දන්නවා තුවාලයක් හැදුනට පස්සේ දවසකින් දෙකකින් ඒක හොඳ කරන්න බෑ. ඒකට හොඳ කරන්න ක්‍රමවේදයක් ඕන වෙනවා. එහෙම නැත්නම් මේ තුවාලය සුව කරගන්න අපිට කාලයක් ගත වෙනවා. ඒකට වෛද්‍යවරයෙක් ඕන වෙනවා. එහෙම නැත්නම් මේ හෙද නිලධාරීන් ඕන වෙනවා. ඒ විතරක් නෙමෙයි තුවාලය හොඳ කරගන්න සමහර විට බෙහෙත් බොන්න වුණොත් ෆාමසි ඉන්න ෆාමසිසුත් ඕන වෙනවා. මෙන්න මේ තුන්දෙනාගෙන් කවුරු හරි මේ තුවාලයට ප්‍රතිකාර කරන එක වැරද්දුවොත් ආපහු තුවාලය උඩු දුවනවා. එහෙම නැත්නම් අපි තුවාලයට ප්‍රතිකාර කරගෙන යද්දි මගදි දැඟලුවොත් අපේ තුවාලය ආපහු වැඩි වෙනවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි මේ රටට මේ වෙද්දි වෙලා තියෙන්නේ. මේ රට විශාල උඩු දුවන තුවාලයක් බවට පත් කළා. ඒ කියන්නේ මේ රටේ ඇත්ත තත්ත්වය අපිට කියන්නේ නැතුව උදේ ගම්මන් පිළලා ගෑස් නිදි තියෙනවා කියලා, පෙට්‍රල් තියෙනවා කියලා බොරු කිය පෙට්‍රල් ටික හිඳනකම්ම හිටියා. රෝහිත අබේගුණවර්ධනලා නැව්වල සල්ලි එනවා කිය මේ රටේ මිනිස්සු රවට්ටමින් හිටියා. ජෝන්ස්ටන් ෆර්නැන්ඩෝලා රටට සල්ලි ප්‍රශ්නයක් නැහැ කියලා මේ රටේ මිනිස්සුන්ව රවට්ටමින් ඉඳලා අවසානයේ මේ රට අන්තිම අඩියට වැටුණාට පස්සේ අතහැරලා දැම්මා. අතහැරලා දැම්ම නෙමෙයි උන්ට යන්න සිද්ධ වුණා මිනිස්සුන්ගේ නැගිටීමත් එක්ක. කොහොම හරි මේ තුවාලය හොඳ කරන්න බැරි කපල අයින් කරන්න ඕන තැනටම උඩු දිව්වට පස්සේ අපි අන්තාසරණ වුණා. කොහොම වුණත් ඊට පස්සේ රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ නඩය කැබිනට් එකෙන් ඉවත් වුණාට පස්සේ අග්‍රාමාත්‍යවරයෙක් ප්‍රමුඛ නව කැබිනට් එකක් පත් වුණාට පස්සේ අපේ මිනිස්සු ඉතාමත් බුද්ධිමත්ව සංවේදීව හිතලා මේ තිබ්බ උද්ඝෝෂණ රැල්ලෙන් මදක් පස්සට ගියා. අඩියක් පස්සට ගත්තා. ඒ එහෙම ගත්තේ රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් පත් වෙච්ච කැබිනට් එකටවත් ආදරය කර නෙවෙයි. ඒ එහෙම ගත්තේ අපේ රටේ මිනිස්සු ඉතාමත් බුද්ධිමත් හින්දා. අපි බුද්ධිමත් ජනතාවක් විදිහට මේ උඩු දුවපු තුවාලෙට දවසෙන් දෙකෙන් බෙහෙත් කරන්න බෑ කියලා දන්න නිසා. ඒ වගේම ඒකට කාලයක් අඩුම මාස 3ක් 4ක් දෙන්න ඕනි කියලා හිතපු නිසා. මෙහෙම හිතලා ඔවුන් කියපු ක්‍රමවේද ගැන විශ්වාස කරලා මිනිස්සු ටිකක් පස්සට ගියා. බොහොම නිහතමානීව පස්සට ගියා. ඔබටත් අපි කරන්න මාස 2 3ක් දීලා බලන්නම් කියන එක. මේ වෙනකොටත් මේ රටේ ජනතාවට මට කියන්න තියෙන්නේ අපි තාමත් ඒක දිහා බලමින් ඉන්නවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොටත් හිතාගෙන ඉන්නවා නම් ජනතාව අඩියක් පස්සට තියලා තියෙන යාගේ දක්ෂකමක් හින්දා කියලා නැහැ. මේ රටේ ජනතාවගේ තියෙන බුද්ධිමත්කම හින්දා පත්වෙච්චි නව කැබිනට් එකටත් අග්‍රාමාත්‍යවරයාටත් අඩුතරමේ මාස 2 3ක් දෙනවා කියන තැන තමයි මේ පිටිපස්සට ගිහිල්ලා ඉන්නේ. එතකොට මේ රටේ ජනතාව දන්නවා මේ පෙට්‍රල් නැතුව විඳවන්නේ මේ රාජපක්ෂවරු මේ රටට කරපු හෙනේ හින්දා කියලා. ඒ වගේම මේ රටේ ජනතාව විදිහට අපි හැම වෙලාවෙම ඉල්ලපු දෙයක් තමයි 21 වෙනි සංශෝධනය ගැන. දැන් මට මේ කියන්නට ඕනි මේ ජනතාව අඩියක් පස්සට ගියා කියලා 21 වෙනි සංශෝධනය එනවද නැද්ද කියන එක ගැන අපි අවබෝධයෙන් නෙමෙයි ඉන්නේ. හැබැයි ඒ ගැන දැන් කිසිම කතාවක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ටත් ආපහු අමතක වෙලා තියෙනවා මොකද්ද තිබ්බ තත්ත්වය කියලා. ඒ වගේම ඔවුන්ට දැන් මතක නැහැ ඇයි මේ ගොල්ලන්ට මේ අවස්ථාවක් දීලා ජනතාව පස්සට වෙලා ඉන්නේ කියලා. මේ රටේ ජනතාව බෙල්ලටම හිර වෙලා ඉන්න වෙලාවක ඊළඟ රැල්ල ගස්ස ගන්න එපා. ඒක මේ පාර්ලිමේන්තුවට අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිවරයාට හැමෝටම අපි කියනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට මිනිස්සු ආපහු පීඩණයකින් ඉන්නේ. ඒක නිසා මුලින්ම මේ අමතක කරපු 21 වන සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට අරගෙන එන්න. එහෙම නැත්නම් මේ වෙනකොට 21 වන සංශෝධනය තියෙන්නේ කොතනද කියලා කියන්නේ. අපි හොඳටම බලන් ඉන්නවා මාස 2ක් ඇතුළත 21 වන සංශෝධනය ගේනවා කියලා. ඒක අපිට කිව්වා. ඒ වගේම මේ කෙනෙක් දාලා තියෙනවා රනයිල් හදයි කියලා හිතන එක හීනයක් කියලා. මම ඒකටත් උත්තරයක් දීලා ඉන්නා. මේ වෙලාවේ මේ රටේ මුදල් සංචිත නැහැ. මේ වෙලාවේ මේ රට ඉතාමත් අන්තිම අගාධයකට වැටිලා තියෙන්නේ. අපි මේ වෙලාවේ ඡන්දෙකට යන්න අපිට සල්ලි නැහැ. ඡන්දෙකට යනවා නම් අඩුතරමේ පාර්ලිමේන්තුව විසුරවල ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරවල ඡන්දයක් ප්‍රකාශ කරලා ඡන්දෙකට ගිහිල්ලා අලුත් ආණ්ඩුවක් පත් වෙන්න අඩුම මාස 3ක් යනවා. මේ මාස 3 යනකොට මේ රටේ මිනිසුන්ගේ කණ්ඩ බොණ්ඩ නැතුව මැරෙන්න වෙනවා. මේ රටට තෙල් එන්නේ නැහැ. එතකොට රටක් අස්ථාවර වුණාම මේ එන කිසිම විදේශ ප්‍රතිපත්තියක් කිසිම දෙයක් අපිත් එක්ක කතා කරන්නේ නැහැ. විදේශිකයෝ අපිත් එක්ක කතා කරන්නේ නැහැ. ටුවරිසම් නැති වෙලා මේ තියෙන විදිහටම තිබිලා මාස 3ක් ගියොත් එහෙම අපිට පාරේ බහැලවත් යන්න බැරි වෙනවා. ඊළඟට අපි හිතමුකෝ එහෙම ඡන්දයක් තියලා මාස 3කින් අලුත් ආණ්ඩුවක් ආවා කියලා. ඒ එන කට්ටියට අඩුම නෙගෝෂියේෂන් පටන් ගන්න වෙනවා පිටරටත් එක්ක මේ දේවල් වලට ඩොලර් ගේන්න
අඩුම මාස 6ක් යනවා මේ negotiations ගිහිල්ලා අපිට ප්‍රතිඵල එන්න. ඒ කියන්නේ අපිට මාස 9ක් ඉන්න වෙනවා ආපහු ඩොලර් නැතුව. එතකොට මේ රටේ මිනිස්සු ඒන මිනිස්සුන්වත් ගහලා එලවලා දානවා. ඒකට හේතුව තමයි මිනිස්සු දැන් හොඳම පීඩනයකට ලක් වෙලා ඉන්නේ. ඒක නිසා අපිට මේ වෙලාවේ ගොඩ යන්න වෙන්නේ මේ ඉන්න මිනිස්සුන්ගෙම තමයි. ඒ රනිල් වික්‍රමසිංහද, සජිත් ප්‍රේමදාසද, අනුර කුමාර දිසානායකද කියන එක නෙමෙයි වැදගත්. ඒ මේ ඉන්න ආණ්ඩුවේ ඉන්න කට්ටිය පොහොට්ටුවේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද කියන එක නෙමෙයි වැදගත්. මේ ඉන්න මිනිස්සුන්ගෙම තමයි අපිට අනිවාර්යයෙන්ම වැඩක් කරගන්න වෙන්නේ. හැබැයි එහෙම කියලා අපේ රටේ මිනිස්සු මාස 6ක් 7ක් 10ක් මේගොල්ලන් වෙනුවෙන් බලාගෙන ඉන්න ලෑස්ති නැහැ. උපරිම මාස 2ක් නැත්තම් 3යි අපිට දෙන්න පුළුවන්. ඒ මාස 2 3 ඇතුළත පැහැදිලි වෙනසක් මේ රට තුළ ඇති වෙන්නට ඕනේ. ඒකයි මිනිස්සු අඩියක් පස්සට තියලා බොහොම බුද්ධිමත්ව බලාගෙන ඉන්නේ පාරට බහින්න නැතුව. හරි මේ ආපු මිනිස්සු මොකද්ද කරන්නේ කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ දේ බලන්ගෙන. හැබැයි අපිට පේනවා මේ මිනිසුන්ගේ නිහඬ වීමත් එක්ක අර පාර්ලිමේන්තුවේ තිබ්බ 21 වෙනි සංශෝධනයේ අමතක වෙලා ගෝඨාභය රාජපක්ෂර සමහරව අමතක වෙලා රාජපක්ෂලා තාමත් මේ එකට වග කියන්න ඕන අය නිදැල්ල ඉන්නවා. හැබැයි 21 වෙනි සංශෝධනයේ අමතක කරලා නම් වැඩි කල් ඉන්න දෙන්නේ නැහැ. මොකද 21 වෙනි සංශෝධනයේ තමයි මේ රටට ඉමීඩියට්ලිම ගේන්න ඕන. මොකද ගෝඨාභය ගෙදර යන්නේ නැත්නම් ගෝඨාභය බලතල කප්පාදු කරන්න තියෙන ප්‍රධානම කාරණේ 21 වෙනි සංශෝධනය. ආර්ථිකය හදන ගමන් අනිවාර්යයෙන්ම 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. ගෙනල්ලා මේක ඉක්මනට අපිට විසඳලා දෙන්න. පාර්ලිමේන්තුවට 21 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ ඒකට ඡන්දෙ දෙන්නේ නැත්තේ කවුද කියලා ඒක ජනතාව බලාගනි. මොකද ඒක ප්‍රසිද්ධිය බලන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ රටේ ජනතාව විදිහට අපි ඉවසීමෙන් මේ බලන් ඉන්නේ. ඔබට කාලයක් දීලා, ආණ්ඩුවට කාලයක් දීලා. ඒ කියන්නේ අපේ නිවටකමවත් අපිට අමතක වෙලාවත් නෙවෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ජනතාව තව මාසයක් නැත්තම් දෙකයි උපරිම බලන් ඉන්නේ. එතනින් එහාට බලාගෙන ඉන්නේ නැහැ. හැබැයි මම මේ රටේ ජනතාවට කියනවා, සමහරු ඉන්නවා තමන්ගේ දේශපාලන වාසි බලාගෙන තමන්ගේ දේශපාලන ගමන යන්න එක එක විදිය පෙළඹවීම කරන. අන්න ඒ තැන් වලට පෙළඹෙන්න එපා. ඒකට හේතුව මේකෙන් අමාරුවේ වැටෙන්නේ ඔබත් මමත්. ඒකට ප්‍රධානම කාරණේ තමයි අර මම කිව්වා වගේ මේ ආණ්ඩු පෙරලා ආපහු නෙගෝෂියේෂන්ස් වලට ගිහිල්ලා මේ තැනට එන්න අපිට මාස 9ක් අඩුම 10ක් යනවා. ඒක නිසා මේ වෙලාවේ යම් කිසි IMF එකේ මිසියෙනි දෙනවා කියලා තියෙනවා. ඇවිල්ලා අපිට යම් කිසි ආධාරයක් දුන්නොත්, අනිවාර්යයෙන්ම විදේශ රටවල් වලින් අපිට ආධාර හම්බ වුණොත් මේ රටේ යම් තැනකට ගේන්න පුළුවන්කමක් ලැබෙයි. ඊට පස්සේ මේ රටේ මැනුෆැක්චරින් එහෙම නැත්නම් වැඩි කරලා, ඊට පස්සේ මේ රටේ කර්මාන්ත ශාලා ටික වැඩි කරලා, එහෙම නැත්නම් මේ රටේ ටුවරිසම් ටික වැඩි කරලා අපිට ආදායමක් හොයාගෙන යම් තාක් දුරට සෙටල් වෙන්න අපිට පුළුවන් වෙයි. අන්න එහෙම වුණාට පස්සේ අපිට ඕනනම් ඡන්දයකට යන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ ඡන්දයකට යන්න කවුරු හරි ප්‍රෙෂර් කරනවා නම් ඒකෙන් මේ රටේ අහිංසක ජනතාවම තමයි අමාරුවට වැටෙන්නේ. ඒක නිසා අපි පාරට බැස්සේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. අපි පාරේ ඉන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. එහෙම නැතුව රජ වෙන්න නෙමෙයි. කවුරු හරි කියනවා නම් චමින්ද මල්ලසේකරට දේශපාලනයට එන්න පුළුවන් මේ වෙලාවේ එන්න කියලා. ඇත්තටම අපිටත් තියෙන එහෙනම් ඡන්දයක් ගන්න කියලා කතා කරන එක. ඒ කියලා ඡන්දයක් තියන්න කියලා අපි ඡන්දෙ ඉල්ලලා දේශපාලනයට එන්නම් කියන එක තමයි කියන්නේ. අන්න එහෙම ආත්මార్థකාමී වෙන්න හොඳ නැහැ. ඒක නිසා මේ වෙලාවේ අපි කරන්නට ඕනේ කොහොම හරි මේ මිනිස්සුන්ගේ බර එහෙම නැත්නම් මිනිසුන්ගේ අමාරුකම් සෙටල් කරන්න පුළුවන් වෙන විදිය වැඩපිළිවෙලක් යෝජනා කරන එක. ඒක නිසා මා කියනවා මේ රටේ අග්‍රාමාත්‍යවරයාට, මේ රටේ කැබිනට් මණ්ඩලයට මිනිස්සු පාරට පස්සට බහැලා අඩියක් තියලා තියෙන්නේ. මේ රට පිළිබඳ ඔබ පිළිබඳ දැඩි විශ්වාසකින් නෙවෙයි, මේ පස්සට බහැලා ඉන්නේ ඔබට කරන්න කාලයක් දීලා, කරනවා නම් කරන්න කියලා මේක පෙන්වන්න. හැම අමාත්‍යංශයක්ම තමන් කරන හැමදේම සමාජගත කරන්න ඕනේ. ඒත් අපිට පේනවා සමහර අමාත්‍යංශවල ආපහු පරණ විදිහටම යන්න පටන් අරන් තියෙනවා කියලා. අපි ඒව මොනවද කියලා එකින් එක හෙලි කරනවා. ඒ විතරක් නෙවෙයි, අපි ඒ දිහා බොහොම අවධානයෙන් ඉන්නේ. ඒ වගේ මේ අමාත්‍යවරුන්ටත් කියනවා කරුණාකරලා කරන්න බැයි නම් ඔබ යන්න, ගිහිල්ලා පුළුවන් මිනිහෙකුට දෙන්න. ඒ වගේම රාජ්‍ය සේවයේ ඉන්න හැම චෙයාර්මන් කෙනෙකුටම දැන් අපිට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වෙච්ච සිද්ධිය හොඳටම මතකයි. මේ වෙලාවෙන් පස්සේ ඔබ සත පහක්වත් කොමිස් ගන්න එපා. ඔබ සත පහක්වත් මේ රටේ මුදල් වංචා කරන්න එපා. එහෙම කරොත් අනිවාර්යෙන් ඔබටත් මේ දේශපාලනඥයන්ට වෙච්ච ඉරණම අනිවාර්යෙන්ම අනාගතේ අස්ත වෙනවා. ඒක නිසා අපි අනිවාර්යෙන්ම බොහොම බුද්ධිමත්ව මේකට මූණ දීලා ඉන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට වගේම මේ රටේ ආණ්ඩුවටත් අපි කියනවා අපි බය නැහැ. අපි ආපහු නැගිටිනවා. හැබැයි මේ අඩිය පස්සට තියලා අපි ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. බොහොම කෙටි කාලයයි තව දෙන්නේ. ඒ කෙටි කාලය තුළ මේ රටට සාධනීය වෙනසක් අවශ්‍යයි. ඒ සාධනීය වෙනස අපි විශ්වාස කරනවා ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. එහෙම වුණොත් ඔබට ගමනක් තියෙයි, අපිට ගමනක් තියෙයි. එහෙම නැත්නම් අපි අවුරුද්දක් බඩගින්න ඉන්න හරි මේක පෙරලලා දාලා මේ මිනිසු ටික අයින් කරලා අපි වෙන ක්‍රමවේදයක් හොයනවාම තමයි.
ඒක නිසා මේ රටේ ජනතාවව බඩගින්නේ තියන්නේ නැතුව පෝලිං වල තියන්නේ නැතුව ඉක්මනට මේකට විසඳුමක් දෙන්න ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුව මේකතු වෙන්න හැබැයි 21 අමතක කරන්න එපා 21 වෙනි සංශෝධනයත් ආර්ථික ප්‍රතිපත්තියත් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවට අරගෙන එන්න ඒක ඉතාමත් වැදගත් ඒක නිසා සිහින අරමුණු වල ඉන්නේ නැතුව මේ දේශපාලන පැත්තකට දාලා මම විපක්ෂයටත් කියනවා ඔබට පුළුවන් දේ පාර්ලිමේන්තුව තුල කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන් කෑ අපිට රාජපක්ෂලා හොරු කියන්න අපව විපක්ෂයක් ඕනේ නැහැ රාජපක්ෂලා හොරා කෑවා කියලා රටම දන්නවා ඒක එක්කෙනාගේ වැරදි කියන්න අපිට විපක්ෂයක් ඕනේ නැහැ අපි ඒක දන්නවා ඒක නිසා අපිට ඕන මිනිස්සු ගොඩ ගන්න පුළුවන් ඔබේ ක්‍රමවේදය කියන්න ඒක ප්‍රසිද්ධිය කියන්න ඔබට බාර ගන්න පුළුවන් අමාත්‍යාංශයක් තියෙනවා නම් ඒක ප්‍රසිද්ධිය කියන්න ඔබට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ප්‍රසිද්ධිය කියලා ඔබ ඒක බාර අරගෙන කරලා පෙන්නන්න ඒ ඇරෙන්න දැන් අපිට පිකටින් කරන්න පාරට බහින්න කියන විපක්ෂයක් එපා දැන් අපිට පාරට එන්න කියන විපක්ෂයක් එපා දැන් අපිට රාජපක්ෂලාගේ වැරදි කියන්න ආණ්ඩුවේ වැරදි කියන්න විපක්ෂයක් එපා අපිට විපක්ෂෙත් ඕන වෙන්නේ වැඩ කරන විපක්ෂයක් ආණ්ඩුවත් ඕන වෙන්නේ වැඩ කරන ආණ්ඩුවක් අපිට ඕන වැඩ කරන 225ක් එහෙම නොකරන හැමෝගෙනම මේ රටේ ජනතාව අවබෝධයෙන් ඉන්නේ අවධානයෙන් ඉන්නේ ඒක නිසා මේ පාර්ලිමේන්තුවට අපි මේ විදිහටම තමයි රාජපක්ෂලාටත් කියන්න පටන් ගත්තේ ඒ නිසා මුළු පාර්ලිමේන්තුවටම කියන අපි නිදි නෑ අපි බොහොම අවදියෙන් ඉන්නේ ඒක නිසා අනිවාර්යෙන්ම මේ පෝලිං ටික ඉක්මනට නැති කරලා දෙන්න තව බොහොම කෙටි කාලයයි අපි දැන් මාසයක් බලන් හිටියා තව උපරිම මාසයයි නැත්තම් දෙකයි මොකද මැජික් කරන්න බෑ කියලා අපි දන්නවා අපි ඒ තරමට අඥානයෝ නෙමෙයි අපිට හොඳ මොළයක් බුද්ධියක් තියෙනවා යම් කිසි දෙයකට කාලයක් ඕන කියලා දන්නවා ඒ කාලය තුල සාධනීය වෙනසක් වෙන්නට ඕනි තව මාසයක් ඇතුළත 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආවේ නැත්තම් ආපහු පාරට බහින්නේ ආයේ රිවර්ස් කරන්න බැරි වෙන්න. ඒක නිසා 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව තුළ ඉක්මනටම සම්මත වෙන්න ඕනි. මම මේ රටේ ජනතාවට කියනවා ඉවසීමෙන් ඉමු. අපි අපේම බල කපා ගන්න නැතුව අපේම තුවාලේ තවත් උඩු දුවා ගන්න නැතුව ඉවසීමෙන් ඉමු. තව මාසයක් උපරිම දෙකක් අපි බලන් ඉමු. මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. හැබැයි මාසයක් ඇතුළත 21 වෙනි සංශෝධනය ගේන්නේ නැත්නම් මේ රටේ සමස්ත ජනතාව නැවතත් මේ රටේ කෝටි දෙකක් ජනතාව එකා වගේ එළියට බහිනවා. අන්න එදාට ඔය පාර්ලිමේන්තුවට හිතා ගන්නත් බැරි වෙයි ජනතාව කියන්නේ කවුද කියලා. ඒක නිසා මේක අවධාරණය කරමින් කියලා තියෙනවා. අපි අනිවාර්යෙන් මේක අරගලයේ දිනනවාම තමයි. හැබැයි අපි ඔබට කාලයක් දීලා තියෙනවා ඒකට උපරිම දෙයක් කරන්න. ජනතාවට ජය වේවා.